සම සම ගුණේති දසබලධාරී සාන්තිනායක සම්මාසං බුදුරජාණන් වහන්සේ මහනේල්මාල් සුවඳ විහිදෙන ශ්‍රීමුඛ පත්මයිෙන් සුද බුදුරැස් විහිදෙන දළදා ස්පර්සයෙන් අට්ටහාංග සමන්වාගත බ්‍රක්්මස්වරයෙන් යුතුව දේශනාකුට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්දය අතරින් දහංබිඳක් දේශනාකරවාගෙන ශ්‍රවණය කිරීම පිණිසත් බෞද්ධදයා රූපවාහිනී නාලිකාව ඔස්සේ සද්ධර්ම ශ්‍රවනාභිලාසි, ලක්වැසි ලෝවැසි සෙදහැති බෞද්ධ ජනතාවටද ශ්‍රවණය කිරීම පිණිස ඉඩ ප්‍රස්ථාව සලසා දෙමින් ඒ සඳහා සැදහැති දා එකත්වයන් දරමින්. ධර්ම ශ්‍රවනමය ධර්ම දානමය මහා පිංකමක් සිද්ධ කරගැනීම පිණිසයි දැංසූ දානම බලාපොරොත්තුව. ධර්ම දේශනාමය පින මටත් ධර්ම ශ්‍රවනමය ධර්මදාානමිය පින්වත් හැම දෙනාටමත් උතුම්මෝ චතුරාරයේ සත්‍යය ධර්ම අවබෝධයෙන් අජරාමර සංඛහාත අමාමහානිවනින් සැනසීම පිණිසම හේතුවාසනා වේවා කියන ප්‍රාර්ථනාව සිතේතියාගෙන බනාහමෝ අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ සෝත්‍රාන්ත පිටකේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයෙහි එන වටිනා සූත්‍ර ධර්මය මේ සූත්‍රය නමින් හඳුන්වනවා සෝතාපත්ති අංගසූත්‍රයේ කියලා මොකදද නම සෝතාපත්ති අංගසූත්‍රයේ භාගවත් බුදුරජාණන් වහන්සි පින් වත්න්නේ මේ සූත්‍ර ධර්මයෙන් උගන්වා වදාළේ සෝවාං වෙන්ඩ අවශ්‍ය කරන උපකාරක ධර්ම සම්පදා හතරක් බෞද්ධයන් වසයෙන් අපි හැම දෙනාම නිවංප්‍රාර්ථනා කරගෙන තමයි මේ ශාසනික ගුණපිළිවෙත් දියුණු කරන්නේ පින්ඳහං සිද්ධ කරන්නේ. හැම පින්කමකම අවසානයේ තමයි සිදුකරන ප්‍රලාර්ථනාව තමයි ඉදම් මේ පුං්ඥකම්මං ආසවක්්‍යයාවහන් හෝතු. මේ පුන්නේ කර්මයෙන් මට කාමාශ්‍රව බවාසරව දිට්ඨාශ්‍රව, අවි්‍යාශ්‍රවයන්. සියලු ආශ්‍රව ධර්මයංක් සයකිරීම තුළින් ලබන අමාමහ නිවංසුව පිණිස හේතුවේවාකෙන් උතුම් ප්‍රාර්ථනාව. ඉදිගේ ප්‍රාර්ථනාව හිතේතියාගෙන තමයි අපි හැම පින්කමක්ම කරන්නේ. මේ ධර්මශ්‍රවනමය ධර්මදාානමය පින්කමේ ප්‍රධාන අරමුණත් නිවනම ප්‍රාර්ථනා කිරීම නිවන් ප්‍රාර්ථනාවෙන්මයි මේ උදාර පින්කම අපි හැම දෙෙනම සිද්ධ කරන්නේ ධර්ම දේශකයන් වහන්සේටත් ධර්මය ශ්‍රවණය කරන හැම දෙනාටමත් මේ නංසිහිපාත් කරලා පින් දෙෙන හැම දෙනාටමත් අපි ප්‍රාර්ථනා කරන්න ඒ උතුම් නිවන සාක්සාත් කරගන්න හේතුවේවා කියලා එතෝට නිවන අවබෝධ කරගන්ඩ උපකාරක ධර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉස්සරලාම කෙනෙකුට රහත් වෙන්න පුළුවන්කමක් නෑ. ඉස්සල්ලා මොකද වෙන්න ඕන. සෝවාංවෙඩපැ සෝවාං වෙලා තමායි ඊළඟට සකදාගාමිවෙන් අනාගාමිවෙන් ඊළඟට තමයි රහත්වෙන්නේ. අරිහත් මාරග පලඥාණය අවබෝධ වෙනකොට නිවන සම්පූර්ණයෙන්ම අවබෝධ කලා වෙනවා. සෝවාං වුණු කෙනා සත්තා කත්තු පරම කෝලං කෝල ඒක බීජි කෙල වර්ග තුනකට බෙදෙනවාන ඒක කියන්නේ නිවන අවබෝධ කරන පළමුවෙන්ම සෝවාංවෙන පුද්ගලයෝ එකම විදිහකට ඒ සෝවාන් මාරයට පලය අවබෝධ කරගන්නවා නෙමි ඒකයි මේ කොටස් තුනකට පුද්ජල බෙහේදයට අනුව වෙන් කල්ලාතියෙන් සමහර කෙනෙක් සෝවාං වෙලා ඒක බීජී වෙනෝ ඒබ ඒය එ සෝවාගුණගෙන් පස්සේ මේ ජීවිතයම ඉතිරි මාර්ග පළධර්මත් අවබෝධ කරගෙන නිවන් සාක්සාක් කරරන්න ඊළඟට කෝලංකෝල මේජීවිතයේ සෝවාන් වුුණා නම් ඉතිරි මාරගඵල ධරම තව ආත්ම දෙකත් තුනක් වගේ කාලයකද අවබෝධ කරගන නිවන් දකිනවා. සත්තක් කත්තු පරම තව කෙනෙක් ඉන්නවා උපපත්ති වසයෙන් ආත්ම හතක් ඉදිරියට උපදිනෝ ඉපදිලා හත්තෙන ආත්ම භාවේදඔන්න හත් වෙලා නිවන් දන්නවා එයායට කියවා සත්තක් කත්තු පරම කියලා. එදට අපි කාටවත් නියම කරන්න බෑ මේ ලෝකයේ මේ මේ අය අසවල් පුද්ගලයෝ මේයා කාරයටයි නිවන්දකින්න කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට ඒ හැකියාව තිබුණා. මෙයා නිවන් දකින්න මේ විදිහටයි තවත්ම මෙච්චරක් උපදිනවා ඔය ආදිවසයෙන් විස්තර කරන්න පුළුවන්කම තියෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. සත්තානං ආසයා නුසේ ඥානයේ කියලා විශේෂඥානයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ නමකට විතරක්මයි ඒ ඥානයේ සාධහරණ වෙන්නේ. සත්තානං ආසයා නුසේ ඥාණ. ඒ ඥානයට තියෙනවා විශේෂ හැකියාවක් සත්වයන්ගේ මේ රාගාදී කෙලෙස් අනුසය ධර්මයන් පිළිබඳව විනිවෙද දකින්න පුළුවන්. පුද්ජල සන්තානයේ තැම්පත්ව පවතින කෙලෙස් අනුසේ ධර්මයන් මේ මේ ආකාරයට පවතිනවා. ඊළඟට මේ මට්ටමකට තුනී වෙලා තියෙනවා ඔයාදිවසයෙන් පැහැදිලිවම දකින්න පුළුවන්කමතියෙ බදුරජන්ුහසසිනම්කට විතලයි එහෙම දැනගෙන ඒ භාග්‍යතුන් වහන්සේ අදා අනුශාසනාව කර්මස්ථානය දෙනෝ ඒ අනුශසනාවට කමටහනට අ අදාළ පපුද්ගලියෝ නිවන සාක්සා කරග ඒක තමත් ස්වභාව දැංතකොට ලෝකෝත්තර සිත් සෝවාන් මාර්ගසිත පලසිත සකදාගාමි මාර්ගසිත පලසිත. අනාගාමි මාර්ගසිත පලසිත අරිහත් මාර්ගසිත පලසිත කියලා ලෝකෝත්තර සිත් අටක්තිනවාන. එතමොටයි ලෝකෝත්තර සිට් පහල වෙන්නේ ඒ මාරගවල ගමන් කරන ආර්ය ශ්‍රාවකයන්ටඒවගේ ඒ ඒ ප අවබෝධ කරගන්න ආර්යා ශ්‍රාවකයන්ට එතවට මේ ලෝකෝත්තරසිත් පහළ වෙලා ඒ මාර්ග පල අවබෝධයෙන් නිවන සාක්සාත් කරගඩ උපකාරක ධර්මතියන ඹරක් සරුසාර වෙන්ඩ කීයක් ජාති කර්ඩෝ නද නේද. වීටික ඉහලා ගෙදරාවත් සරුසාර අස්සන්නක් නලාගණ්ඩ පුළුවන්ද බෑන එනම් කෙත සරු කරගණ්ඩනං වැැපුරු බීජයෙන් උසස් අශසන්නක් නලාගණ්ඩනං ඒකට කරඩ තියෙන සියලෝම මොනද? සේලුම සප්පායන් කරණ්ඩෝන් කලට වෙලාවට වතුර ටික හරවන්ඩුවන පොහොර ටිකදාණ්ඩෝන ඊළඟට වෙනත් කෘමි උපාද්‍රව තියෙනවනම් ඒවාගේ වලක්වා ගණ්ඩෝන මේ වගේ වැඩ කටයුතු කොටසක් තියෙනවා ඒවා හරියටම සිද්ධ කරපු ගොවියට සරු සාර අශ්සන්නක් වෙලාගන්න වීටික ඉහලා සරුසාර අශසන්නක් ප්‍රාර්ථනා කරමින් එයා ගෙදරට වෙලා හිටියෝ බලාපොරොත්තු අස්සන නිලගඩ අපි නිවන ප්‍රාර්ථනා කරමින් මේ ජීවිතේම නිවන්දින්ට ලැබේවා නැතන් මතු භවයිකද නිවන්දකිඩ ලැබේවා කිය නිවන ප්‍රාර්ථනා කරගෙන නිවන ප්‍රාර්ථනා කර කර ඒකට අවශ්‍ය ධර්ම සම්පදා දියුණු කර නැතුව නිකාම හිටියයොත්මකද වෙන්නේ. ඒ නිවන සාක්ෂත් කර ගන්න පුළුවන්ද පුළුවන්කම නෑ ආං ඒක නිසා බුදුරජාණන් වහන්සේ වදාලා කෙතක් සරුසාර කරගන්ඩ ඒ ගොවියා මහන්සවේ නවාගේ පාර්ථනා කරන නිවන අවබෝධ කරගන්ඩ පාර්තනා කරන නිවන සාක්ෂත් කරගණ්ඩ අවස්සේ වටපිටාවපි ගොඩනගාගණ්ඩෝන. ඒ සඳ අවස්ේ කරන ධර්ම සම්පදා දියුණු කරගණ්ඩෝන. එහෙම නැත්තං නිවන්දකින්න සෝවාංවෙෙන්ඩ බෑ. චත්තාරිමානය භික්හවේ සෝතාපත්ති අංගානි. බුදුරජාන්සි වධරනවා සැවැත්නුවර දෙවරං වහා විහාරයේ දම්සභහා මණ්ඩපී ත්‍රස්ෝසිට භික්ෂෝන් වහන්සේලාට මහනනී කියා ආමන්ත්‍රණය කරමින් චත්තාරි මාන භික්්හවේ සෝතාපත්ති අංගානි මහනි සෝතාපත්ති අංග කියලා අංග හතරක් තියෙන හතමාන චත්තාාරී මොනවාදී හතර. සත්පුරස සංසේවෝ සද්ධම්ම සවන පටිපත්තිය. ඔන්නේ හතර. සත්පුරස ආශ්‍රය, සද්ධරමස්්‍රවනය යෝනිසෝ මනසිකාරය ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය. මෙන්න මේ අංග හතර, සෝවාන් මාර්ග පලාව බෝධය පිණිස මහෝපකාරි වෙනවා කියල දේශනා කලා. දැ ඒක වෙන්නන්නේ කොහොමඳකි ැහි බලමු පළවෙනි කාරණය මතකතියගඩ සපපුරිස සංසේ වූ සත්පුරුස ආශරය. මොකන්ද සත්පුරු ආශ්‍රයකයන්නේ යහපත් පුද්ගලයෝ ආශරයට ලැබීම ඇසුරු කිරීම. යහපත් පුද්ජන ෝ කියනකොට මේක හඳුනාගණ්ඩ හරි අමාරුයි සක්පුරසයා අඳුනාගණ්ඩ හරි අමාරුයි කල්්‍යයානමිත්‍රයේ අඳුනාගන්ඩ හරි අමාරුයි ඇයි ඒ තරන් මේ අපි ජීවත්වෙන සමාජය විවිධයි විසමයි අපි කතාවට කියන්නේ දියයටින් ගින්දර ගෙනයන කියලා තාග පන දෙන්ඩ වගේ කතහා කරනවා. නොයක් විදිහට තමන්ගි අවාශ්‍යතාවෙනුවෙන් පිෙනී හිටිනෝ. ඉදිරි පත්වෙනවා. දුකේදි සැපේදි එකසේ පිහිටවෙනවා මෙහෙම ගතිලක්ෂණ තියනවා හැබැයි. එහෙම කරන සමහර ඇත්තන්ගේ යටහිතේ තියෙනවා මොකක්හරි ලාමක බලාපොරොත්තුවා අපේ එක්ෂාවක් එක්කෝ තමන්ට මොනවාහර මෙයාගේ යන්කිසි උපකාරයක් ගණ්ඩ තියෙන ඉදිරිී ඒ උපකාරයේ බලාගෙන ඔන්න පනදෙන්ඩ වගේ වැඩ කරනවා එහෙම නැද්ද එහෙමයි වේ සමාජය ඉන්නෝ ඉති එතවට එවැනි සමාජයේකාපී ඇසුරට සුදුසු සක්පුරු සයා කල්ල්‍යයාන මිත්‍රය හඳුනාගන්නවා ය කියන කොටේ බොහෝම අමාරු කාරණයක්. සමහරු තමන්ගේ අවන්සේතා වෙනුවෙන් නිතරම සැදී පැහැදන්නවා. නොයි කාකාරයෙන් උපකාර කරනවා පිහිටවීම් කරනවා. හැබැයි කාලයක් යනකොට අමන් දන්නෙමන මහාවිනාසේකට තමන් පත්වෙලා. ඒ අයටමකද්දකන්න. අගේ ඉඳගන කානනු. කන කාලඉවරණකන් දන්නනෑ. කොච්චර භානකද. එදොන මේ සමාජ මනිස්සු හඳුනාගන්න ක එහෙනම් හරි අමාරුවඩක්. හැමැයි භාගවත් බුදුරජාණන් වහන්සේ නිවන සොයන නිවන්මගේ යන බුද්ධහ ස්ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට දේශනා කළා ඇසුරට සුදුසු කල්යාන මිත්‍රයා අදුනාග්ඩ හොඳ පහසු ක්‍රමයක්. සත්පුරුසයා කල්යාන මිත්‍රයා අඳුනාගණ්ඩ හරීම පහසු කෙටික්‍රමයක් දේශනා කළ ඒ එකට සාත්‍රය බලන්ඩ ඔන්නේ. දෙන් අපිට යංයං දේවල් පිළිබඳව සැකයක් සංකාවක් ඇති වුණො සාත්‍ර බලන්ඩයන්වන් නේද අසනේපයක් ආවත් හිතාගණ්ඩ බැරි විදියට ඔන්න කවුරු හරි සැක කරනවා සැක කරලා කතා කරනවා අපි සාත්‍රයක්වත් බලන්ඩයන්න කියලා ඉති යනවා ගල් අහෙන් කියන මොනවහරි යහගන එනවා ඇවිල්ලා මොුණහාරි උපදෙස් මාලාවත් දුන්න නම් ඒකත් කරන්න අපි පසු පට වෙන්නේ. ඒත සමාජයේ සුභහාය. බලන්ඩ මහාකාරුණික බුදුරජාණන් වහන්සේගේ ඒ බුදු කරුණාව කොච්චරද කියන එක. ආශරයට සුදුස්සා හොයාගණ්ඩ ක්‍රමයකු තුන්වහන්සේ වදාලා. නිවන් දකිට සෝවාංවෙන්ඩ පලවෙනි කාරණය කල්්‍ය යානමිත්‍ර සම්පත්ති කියලා නිකංහිතිය නෑ. ඒ කල්යානමිත්‍රයා සත්පුරු සයා හොයන්න්නි කොහොමද කියලත් දේශුන කළ. තීනිමානේ බික්හයේ පණ්ඩිතස්ස පණ්ඩිත ලක්කනානි පණ්ඩිත නිමිත්තානි පණ්ඩිතාපදානානි මහනිනිී. ඇසුරට සුදසු කල්්‍යයානමිත්‍රයා, ඥානුවන්තයා බුද්ධිමතා පණ්ඩිතයා හොයාගන්්ඩ හරීම ලේශික්‍රමයතියෙන. ඒ සත්පුරුෂයාගේ ඒ ඥානවන්තයාගේ ඒ කල්්‍යයානමිත්‍රයාගේ ඒ පණ්ඩිතයාගේ ලක්ෂණ තුනක්තියෙනවා. ඉද භික්කවේ පණ්ඩිතෝ සෝචින්තිිත චින්තීහෝති ඔන්න කල්්‍ය යාන මිත්‍රයාගේ පලවෙනිි ලක්ෂණය හදුනාගන්න තියෙන. කල්්‍යයානමිත්‍රයා නිතරම හිතන්නේ හොඳ යහපත් සිතිවිලී කියන. කෙනෙකුට නපුරු සිතිවිල්ලක්වත් හිතං හිතන්නේ. අවඩයක් සිතිංවත් සිතන්නේ. අයහපතක් සිතන්නේ එය නිතයරම හිතන්නේ මොනුවද යහා පාත් සිතිවිල්ලි. තමන්ගේ ආධ්‍යහාත්මික ගුණ දියුණුව සඳහා අවශ්‍යය කරන දේවල් ගන්න ඉතර හිතනවා. අනේ මගේ සියලේ මංකු හොමොදරහ ගන්නේ. මගේ සමාධයකු හොමද දියුණු කරගන්නේ. මගේ ප්‍රඥාව වර්ධනය කරගන්න කොහොමද. මං අකුසලයන්ගෙන් හිත මුදවාගන්නේ කොහොමද මං කුසලය හිසේට සමාධංකරවන්න කො ව්වතම හිතන්න. ඒවා හොඳ හිති විලින වීද. හොඳ සිති විල්ලි. ඊනඟට මම ඇසුරු කරන මගේ ගෙදරායට මං ඇසුරු කරන මගේ යාළු විත්‍රයන්ට කොයි විදිහට කලොද්ද හොඳක් වෙන්න යහපතක් වෙන්නේ. කොයි විදිට සිතුුවත් කීවොද්ද ඒ ඇතන්න්ගේ නිර්වාන් මාර්ගයලි හොඳ හිතවිලි හිතනවනං කවුරු හරි එයා ඇසුරට සුදුසු සත්පුරු සේක්කන එක තේරුම් ගන්නකෙෝ.හි නපුරු සිතවිලි කවදාකවත් සිතන්නේ. මනස්සේකුරනවෙේ තිරිසංගර සත්‍යය කෙරෙහිවා නපොරුසිතාකයා හිතන්න කරුණාව මෛත්‍රයේ පෙරදැරිව සානුකම්පිත සිතින් බලමින් මෛත්‍රී සාගතනෙතින් බලමින් අනුන්ට උපකාර කරනවා. එහනම් හොඳ හිතවීලි කවුරු හරි හිතනවන එයා ඇසුරට සුදුස්සෙද්ද නුසුදුස්සෙද්ද. බෝහම සුදුසු කෙනෙක්. සුභාසිත බාසි වච්චනයෙන් මොනව හරි කියනවනම් ඒවත් හොඳ වච්චන. සමහරු කටන් ඇරියොත් බොරුවක්. කීවොත් කේලමක් නේ කතාගලොත් නපුර වච්චනය ඒ මිනිස්ස ැද්ද. හරි නපුරු මිනිස්සඉන්නවා. එහමනැත්තං ඔහේ සම්පප්‍රලාප දොඩ දොඩවා කාලි කාලදානු කියන තමන්ට වැඩගුත් නෑ. ආහ ඉන්න අයට වැඩකුත් නිකාන් හිස්වචන. මෙයාහිමනි ව කතා කලොත් අරථ සහිත යහපත් වූ දෙයක් තමයි කියන බණකතාවක් කියනවා. ධර්මකරුණක් ගැන කියනවා. අහගන ඉන්න අය යහපතෙහි යොදවන්ඩ සුදුසු කොතාවක් කරනවා. ධර්මමාර්ගේ ගමන් කරනයට ඒ සඳහා උදවවක් උපකාරයක් වෙන දෙයක් කියනවා නරක වැඩ කරනයි නරකින් මුදවාගණ්ඩ උත්සාහවත් වෙලා ඒකට උපදෙස් දෙනවාහවදකත් බොරු කියන්නේ නෑ කේලාම් කියන්නේ පරස වචන කියන්නේ හිස්වචන කතා කරන්න ඉත්න්නේ හොඳ යහපත් අරථ සහිත වූ ප්‍රයෝජන වදදයක් තමයි කතා කරන්න මෙන්න මෙහෙම හොඳෑ වච්චන කවුරු හරි කතා කරනව නම් එයත් හොයාගන ගිහින් හරි ආශරය කරන්න සුදුස්සෙක්කන කල්ල යාන මිත්තර. එයා ඇසුර සුදසු හොඳ පණ්ඩිතේ සුක්කාද කම්මකාරි එයා කයින්කරන ක්‍රියාවන්ද නිවැරදිී ක්‍රියා කයින් කරන්නත් හොඳ වැඩ යහපත් දේවල් කරනු අයින් සිදුවන වැරදි හැටියට සත්වගාතනයයි සොරකමයි කාමිත්‍යචාරය. මේ වැරදි තුනෙන්මයා වැළකිලායින්න. ඊළඟට කය වෙහෙසට පත්කරමින් දෑත දෙපයේ වාරුවෙන් උත්සාහයෙන් කරන්නේම හොඳ වැඩක් කරන්නේම හොඳ වැඩක් න මෙන්න මෙෙම නිවැරදි ක්‍රියාකායිකව සිද්ධ කරනවනං එයත් ආශරේයට සුදුසූ කල්්‍යාන මිත්‍රයෙක් සත්පුරුසයක් පණ්ඩිතේක්කය කෙනෙක දේශනා කළවා. කවුරුවාරි හොඳ හිතවිලි හිතනවනං හොඳවචන කතා කරනවන හොඳ වැඩ කරනවනං එයා අන්න කල්්‍යයාන මිත්‍රය. ආසරට සුදුසුයි. මෙන්න මේ ඇසුර කාටහරි ලැබනාානං කෙනෙකුට ඒ පුද්ගලයට පුළුවන් සෝවාංවීම සාක්සාක්කරගන්න සෝවාංවෙන්ඩ එක එයාට ලොකූපකාරයක් වෙනවා. එතවට මේ කල්්‍යයානමිතර සම්පත්වයේ කාටහරි ලැබුණා නම් ඒ කල්්‍යයානමිතර ඇසුර ලැබිච්ච කෙනා ජීවිතය යහපත් නාර්ගයට ගන්නවද නැද්ද අනිවාරීම් කලයානමිතර සම්පත්තිය මොනතරන් ලැබනත් එක කල්්‍යයානමිත්‍රයෝ ආසරය කරන්න ලැබනක් කෙනෙක් නොමග යනවන මොකත් තේරුම දබ්බි සූප රසං යත වැංජනී රසේදන්නේ කවුද දිවද හැන්දද හැන්ද ගෙවෙනකං කවලම් කළක් ඒ වැංජනී රස හැන්දර විඳින්ට එහ නම් පින්වත්න්නේ මෝඩයාට කල්්‍යයාන මිත්‍ර සම්පත්තියෙන් වැඩ ප්‍රයෝජන ගණ්ඩ බෑ ඒකයි බුදුරජාණන් වහන්සේ වදාලේ මේ ලෝතුරා ශ්‍රීෂත් ධර්මය කාටද දේශනා කළේ ප්‍රඥාවන්තයාට පමණයි ප්‍රඥා ගෝචර ධර්මයක්න උන්වහන්සේ වදාලි මෝඩයන්ට බණකීවෙන බන කියලා වැඩක් නෑ. එයා අනේසාදූ කියලා හරි හිත පහදවා ගන්න වනං එයා වෙනුවෙන් බනක් කියයි. නිවන් අවබෝධ කරගන්න සෝවාන්වෙඩමනවී. අනේසාදුු කියලා. හිත පහදවා ගන්න වන්නම්. ඒ පිළ හරි කරගන්න වනම් එයා වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ පසු බට වෙන්නේ යොදම් ගණන් හරයන ගිහිලා එයාට ඒ කුසලය කරගන්න උපකාරයන කල්‍යයාන මිත්‍රයාග තියෙන වටිනාක මේ ලෝකයි උත්තරීතර මහේසාක්‍යය අක්ධතිය ශ්‍රේෂ්ඨම කල්ල්‍යාන මිත්‍රයන් වහන්සේ තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ සෝපාක හොයාගන ගන්නේ මළමින්ටි ගැටගහලා මර බයෙන් වෙවන වෙවුල අම සොහොනේ ඉන්න සෝපාක හොයාගෙන ගියා. බුදු පිහෙට ලැබුණා මහා කරුණා ගුණේ. මරණ මංචකයේ මරණ මංචකේ පනාදමින් මරණසන්නව ඉන්න මට්ටකුන්්ඩලි හොයාගෙන ගියා. බුද්ධ රස්මී මාලා නිකුත් කරලා තතාගතයන් වහන්සේ වැඩඉන්න බව පේඩ සැලැස්සවා අපාඒ අන්ඩ හිටපු මට්ටකුන්ඩල දෙවලෝගයා කලයානු විත්‍ර සම්පත්තිය වටිනාකම තෙරේදාදවස අපේ සේනාසනයක ස්වාමින් වහන්සෙනමක් අප අත් වුණ ඒ ආදහන කටයුතු කළේ උන්වහන්සේගේ සහය හොඳට තිබුණා කතා කරන්ඩ අපහන්සුයි කියනදේ හොඳට තේරෙනවා ගිලාම් පසටිකක් වලන්ද මුදකි ලැහුවා. ඔලෝහොලෝල උත්තර දුන්න හොඳයි කියලා. වචනය නොත්කීවා පැහැදිලිව වචනය මට තේරුණේ ඇහුන්නේ. නමුත් උත්තරේ දුන්නා හොඳයි කියලා. මං ගිලාම් පසටිවක් හදාගෙන ඇවිල්ලා මට යුතුනාටිකත් පිරිත් කරලා දින. ලිඩාගේ හිතත් හැදෙනවනේ පිරිත්්ටිගක් කහෙන් කියන්ඩ ඕන කියලා විලාවේ හැටියට මම සූවිස ගුණේ කීවා සූවිසි ගුණේ කියලා ඒත් එයන සච්ච්‍ය වජ්‍යයන දුක්කා භයාරෝගා වූප සමින්තුතයේ කියලා ඒ ගිලම් පස ටික පිරිත් කරලා ලිඩාටක ඔන්න ගිලම් පස පිරිත් කරලා තියෙන්නේ ඔක් කොමටික වන්දන් ඕන කියලා කිවාමහාකිවා අඩු කෝප භාගයක් මහා ප්‍රමාණයන්නේ වී වැළඳවා ඔක්කොම වැළඳවා ඒගල මන් කිව්වා පැයිම් පේට අිමොනු හරි පෝනවා ත පැයකින් විතර ගිලම් පස දෙයක් ආයෙත්ද වලඳම කිව්වා හා කිව්වා ඉතින් ගිලම් පසිදික ඔය විදිහෙට බලඳන්න දීල මමවා විනානිි පහළවක් කියන අවස්වාමින්න් වස නම කැවිල්ල කතා කර එක්මට වඩින්ඩකෝ කියලා. ගම් බලකොට අප පත්ලා. මම සහ ොටෝන අවසාන ගිලම් පසටික දෙන්න මට ලැබුණා ඊළඟට මට පිරිත් කියන්න හිතුුණන. කලින් ගිලම් පස දෙන ගොඩ පිරිත්්‍යාන්න හිතුන්නේ. ඒ වෙලාවෙ මට හිතුණ පිරිට්ටිකකුත් කියල ම දෙන්න ඕන කියලා. ඒ හඬහරි ලඩාගේ සිතට ලොකු සතුටක් ගෙන දෙනුවන් ඉතින් කොහොමරි ඔය සිද්ධිය හොම වුණා අපි හිතුවා ඒ ස්වාමීින් වහන්සේගේ අවසාන චෘතිසිත හොඳ කුසලාරම්මණයක් වෙන්ඩ ඇති කියලා විනාඩි පහළවක් ගනෑ එතුවට භාගිවත් බුදුරජාණන් වහන්සේ ඔයවාගේ දුකටපත් අනන්ත සත්්‍යයන් වෙනුවෙන්තමයි පාරමී පපු්‍රාගෙන ලෝතුරා බුදු බව ප්‍රාර්ථනා කරගෙන මහදුක් විඳගෙන කටුක ගමනක්කාවේ කොච්චන කාලයක්ද. සාරා සංකෙහිය කල්ප ලක්ෂයක් අවුරුදවලින් කීද අවුරදවලින් කියන්ඩනෙවෙේ හිතාගණ්ඩුවත් බැරිතරන් අති දීර්ග කාලයක් කටුක ගමනක උන්වහන්සේ වැඩම කල. මහාකරුණාවෙන්මයි ඒ මහාකරුණා සිත ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් තුළ පවතින්නේ පන්ති බේදයකින් තොරව උන්වහන්සේ රජකුලේ මිනිස්සුන්ට විතනක් නෙවෙයිනි බණකිීවේ කුළමල බේදයකින් තොරල් ධනබල බේදයකින් තොර මහාකරුණාවකින් කිසිදෝ පන්තිබේදයකින් තොර වූ මහාකරුණාවකින් උන්වහන්සේ සියලෝම සත්්‍යයන් කෙරෙහි ඒ කරුණාව පත්‍රුවමින් කටයුතු කළේ ධර්ම දේශනා කළේ ඒ තතාාගතයන් වහන්සේගේ කල්්‍යයාන මිත්‍ර සම්පත්තිය ඒ උත්තරීතර ගුණය ම පැතිරච්ච ගුණය මුල්කරගෙන කීදෙනෙක් සැනසීමට පත් වනාද මේ සංසාර දුකින් නිදහස් වුනාද සූවිසි අසංකයියක් සත්තුයෝ නිවන් දැක්කා කියනවා ඒ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී හමණ එතගොට ඒ තථගතයන් වහන්සේ පින්වත්න කල්යාන මිත්‍රයේ කැටියට ල යානමිත්‍රයෙක් සත්පුරුස උත්තමය කැටියට ඒ මහා කරුණාව පතුරුවමිින් ඒ මහාකාරුණික සේවාව සිද්ධ කළා. එත වන පින්වාත්න මේ සත්පුරුස ආශ්‍රය මුල්කරගෙන කෙනෙකුට නිර්වාණ මාරගය එලි පෙහෙළි කරගන්න පුළුවන් හැබැයි අසත්පුරු ආශ්‍රය ලැබුණො ේක අ ලැබෙන්ඩ තියෙන මාර්ග පලේ පව නැති වෙලා. ඒ තරම් භයානකයි අනි පැත්ත අසත්පුරු ශාසරී. අජාසත්ත කියන්නේ කවුද. බුදුරජාණන් වහන්සේෙන් බනහලා සෝවාංවෙන්ඩ පින තිබුණු මහපුුණ්‍යවන්තෙක්නේ. දෙව්දත් තෙරුන් වහන්සේ වැනි පාප තර අසත්පුරුස, පුද්ලයහුගේ ආශරයේ ලැබිච්චි නි සමකද වුණේ. අපායට දොරවි වෘත වුණා. ලබන්ඩ තිබුණු සෝවාන් මාර්ගඵලේ පව නොලැබී අහිමි වෙලා ගියා. මෙන්න ආශරයේ නරක ආශ්‍රයේ තියෙන භයානුවකම. එහනම් ආශරයට සුදුස්සා පිහඳුනා ගණ්ඩුවනු. එකයි මුලින්කිව්වේ නොඒ කාකාරයෙන් ඇපවෙලා කැපවෙලා පණ දෙන්නම් මේ විදිහට උදව් කරන්නම් කියලා කියන්න පුළුවන්. හැබැයි. ඉන්නේ මොන්න අදහසකින්ද කියන අපි තේරුම් ගණ්ඩුවන. ඇත්තටම මෙයා හොඳ හිතේවිලි හිතන කෙනෙෙන්ද. හොඳවච්චන කතා කරන කෙනෙක්ද. හොඳ ක්‍රියා කරන කෙනෙක්්ද කිය අපි හොයලා බලලවන ඇසුරු කරන්න. හොඳ සිතවිලි හිතන හොඳ වචන කතා කරන හොඳ? ක්‍රියා කරන කෙනෙක් ඇසුරු කරනව නම් ඒ කෙනාට ඒ කාන්තයෙන් නිවන් මග විවරෙනවා. ඔන්න සත්පුරු ස ආශරය සෝතාපත්ති අංගයක් වසයෙන් වදාලා. සෝවාං වෙන්ඩ නංහෙනම් ඉස්සර ලාම ලැබෙන්ඩෝනම කන්ද. හොඳ ඇසුර ලැබෙන්ඩෝනො. නරක ඇසුරු ලැබනොත් තිවරයි. අපායට තමයි පාරක පෙන්නේ. දෙක සද්ධන්න සවනං කල්්‍යයාන මිත්‍රය මොනවාද කියන්නේ බණනි අරග කරන්න එපා මේක කරඩ මේ මාර්ගයේ යන්ඩ අර වැඩ කරන්්ඩ එපා නරක මාර්ගය හොඳ මාර්ගයේ මේක මේ නිවන් මග මේ අපායි මාර්ගය ඔක්කෝම කියලා දෙන්න කවුද සත්පුරුසයන්නේ කල්්‍යයානමිත්‍රයන්නේ අන්න එතවොට ඒ සත්පුරු සයා කියලා දෙන්නේ සද්ධරමය ඒ සද්ධරමය කියලා දෙන සත්පුරුෂයා ඇසුරු කරනුකොට අපිට නිවැරදි ධරමය හොදට අහන්ඩ ජීවිතයන සම්බන්ධ කරගණඩ ලැබෙනෝ. සත්පුරුසියා කියලා දෙන ධර්මය ඇහුවේ නැත්තං ඒකේ අවාසියන් තමන්ට මයි කාටවත්නව නිවන්දකිට ප්‍රාර්ථනා කරන කෙනා සෝවාංවෙන්ඩ වෙරවීරිය වඩන කෙනා එහනම් මේ ලෝතුරා ධර්මය ශ්‍රවණය කරඩ ඕන නොයක් බණ ඇහෙනවා හැබැයි නොේක් බණ ඇහෙනෝ ඒ ඇහෙන බණවලින් අපි අහන්ඩ ඕන මොන බණද නිවැරදි ධර්මය නිවැරදි ධර්මය අපි අහන් ඕන. නිවැරදි ධර්මය කවුරු හරිශ්‍රවනය කරනවනං ඒ උතුම්කාරණාව අන්නර උත්තනීතර සෝවාන් පලය පසක් කරගණ්ඩ හේතුවෙනෝ. දෙවනිකාරණ. පලවෙනික සත්පුරු ශාශ්‍රය දෙක සද්ධර්මස්්‍රවනය නිවැරදි බණය හණ්ඩෝ. නිවැරදි බණ කවරු හරිහන වනන් යාට සෝවාන් වන්ඩමාරු නෑ. යෝනිිසෝ මනසිකාරය, මොකාද යෝනිස්ව මනසිි කාරය කියන්නේ නුවනින් මැනිහි කිරීම. මොනවාද නුවනින් මැනිහි කරන්නේ. තමන් හිතන හිතිවිල්ල හරිද වැරදිද. තමන් කතා කරන වචනය හරිද වැරදිද. හොඳයිද නරකයිද. මන් මේ කරඩ යන වැඩේ හොඳයිද නරකයිද. මෙන්න මේක තේරුම් ගඩුවන? තේරෝ මරගෙන හොඳයිනං කරනවා නැත්තං නරගනං අත් හරිනු. එදවට සිතන සිතමලි කතා කරන වචන කරන ක්‍රියා. මේවා පින්වත්න මේ තුන්දොර මෙහෙවනකොට තමන්ට හොදයිද නරකයිද කියල කල්පනා කිරීමට කියනවා. යෝනිසෝ මනසිකාරය හරම සරලව මේ අපි තේරුම් ග්ඩුව මහා ගැඹුරු දෙයක් නෙවෙයි හරිම සරලයි යොනිසූ මනසිකාරය හුරු කරනවා කියලා මුකාද කරමතින්. කරන කියන සිතන දේවල් හොඳයිද නරකයිද කියලා කල්පනා කළ තේරුම් අරගෙන නරකයි නං අත්හරෙනවා හොඳයිනං ඒ හොඳදී කරනවා. සතරඉරි අව්වේම මෙහෙම නුවනින් මෙිනිිහි කරමින් වැඩ කරන්න පුළුවන්නන් නිවන ලංවෙයිද දුරස්සයිද ලංවෙනවා අපි කරන්නම කතා අපි කරන්නේගේ වැඩිහරියක් අනි පැත්තන නිවන් ප්‍රාර්ථනා කර කර යෝනිසෝ මනසිකාරයෙන් බැහැරව කටයුතු කරනවා යෝනිසෝ මනසිකාරයෙන් බැහරව කටයුතු කරන නිසා නිවනට සමීප වෙනවානවෙයි අපි නිවනින් දුරස් වෙනවා ඇත්තනවා හැබැයි පාර්ථනාව නං නිවන. බුදුරජාණන් වහන්සේ වදාලා සෝවාං වෙන්ඩනං නිවන්දකිඩනං නුවනට හුරුව කල්පනා කරන්්ඩ කියලා. හිතන කියන කරන දේවල් පිළිබඳව. කවුරු හරි හිතන කියන කරන දේවල් පිළිබඳව නුවනින් කල්පනා කරලා, නරකදේ අත්තහනලා හොදදේ දියුණු කරනවා නම්, ආන එයාටත් සෝවාංවෙන්ඩ පුළුවන්. රීම පහසුවෙන් නිවන් මග බිවරවෙනෝ. දම්මානු ධම්ම පටිපත්තිය හතරවෙනි කාරණය. අමාරුමදී සත්පුරු සාස්රයේ ලැබෙන්ඩක් පුළුවන් ලැබුණ කියමු. ඊනඟට සද්ධරමය ශ්‍රවණය කරන්න්නත් ලැබෙන. යෝනිසෝ මනසිකාරයෙන් කරුණු අවබෝධ කරගන්න වටහා ගණඩක් පුළුවන් හොඳ නරකත් තේරෙනවා. ඒ වුනාට නරක අයින් කරලා හොඳදේ දවුණු කරගෙන ඒ අදාළ මාර්ගයේ ගමන් කරනවා කියන එක ලේසි දමාරුද. හරිම මාර. සාරීපුුත්‍ර මහරහතන් වහන්සේ ළඟට දවසක් ගියා එක පැවි අන්‍යාගමික ශ්‍රමණයෙක් පැවිද්දක්. එට කියන ජම්බුකාදක පරිබ්‍රාජකයා කියලා. පරිබබ්‍රාජකෝ කියන්න ඒකාල හිටපු ශ්‍රමණ පිරිසක් අන්‍යාගමික පැවිද්දූ කොටසා. එ අයත් විමුක්තිය හොයමින් තම කටයුතු කරන්නේ හැබැ මිත්‍යයා දෘෂ්ටියි. මේ පරිබ්‍රාජකයා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සකෙන් අහනවා ස්වාමීන මේ ලෝකයේ කරන්ඩ අමාරුම දුස්කරම දේමකදද කියලා සාරිපොත්‍ර මහරහතන් වහන්සේ වධාරන ම පුදුම කතාව පරිබ්‍රාජකය මේ ලෝකයේ අමාරුම දුස්කරම දේතමයි පැවිද්ධ කියලවද මේ ලෝකයේ අමාරම දේමකද දේන පැවිද්ද එතකොට බමුණ මේ පරිබ්්‍රාජකයා එතනින් අතර වුණේ නෑ නැවතහනව ස්වාමීනී. හොඳයි කවුරු හරි පැවිද්ද ලබා ගත්තා කියමු තමත්තමාරුදයක් තියෙනවාද පරිබ්‍රාජකය තියනවා. ඒමකන්ද ඒ තමයි පැවිද්දේ සිත් අලවාවාසය කිරීම ඔන්න උත්තරේ කෙනෙකොට පැවිදිවෙඩ? පැවිදි උනාවෙන්න පුළුවන් හැබැයි ඒ මහන දම්පුරාගන පැවිද්ද ගෙනියනවා කියන එක හැම කෙනෙකුටම කරන්න හරීම දුස්කර දෙයක්. පරිබ්‍රාජක අයත් අහනවා හොඳයිස්වාමී කවුරු හරි පැවිද්දේ සිත් අලවා වාසය කරනවා කියමු. තවත්ත මාරුදයක් තිේනවාද. පරිබ්‍රාජක තුමනි තවත්කක්තියෙන ඒමකක්ග. ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය ධර්මානු ධර්ම ප්‍රතිපත්ති මාර්ගයේ යෑම කෙනෙකුට මේ ලෝකයේ බහෝම දුස්කර කාරණාවක් වෙනවා. ගිහි පැවිති බේදයක් ස්ථනපුරුස බේදයක් ඒකට නෑ හැම කෙනාටම ධර්මානුධර්ම පතිත්ති මාර්ගේ යනවාය කෙනෙක හරීම මාරු වැඩක්. මොනතර අමාරුවද මොනතරම් දුස්කරද කියනවනම් අපිට තවමත් බැරවුුණන සෝවා වඩුව අපි බුදුරජාණන් වහන්සේට මොුණ ගැහුණ කියනවා අතිීද බුදුරජාණන් වහන්සේලා කියීනමන්ද පන්ලක්ෂ දොළොස් දාස් විසිහත් නමක් හම්බ වුනා කියන ලොෝතුරා බුදුරජාණන් වහසේ ඒ හැම බුද්ධ ශාසනයකම අපේ බුද්ධ ශාසනය වගේ සුවිසි අසංඛහිය ගනන් සත්‍යයෝ නිවනුද දැක්කාගේ න. ඒත් අපට තවම් බැරවන ඇයි මාරගය අමාරුයි මාර්ගයේ වඩනවාගෙන එක හරිම අමාරුයි. සුකරාණ අසාධූනී අත්තනු අහිතානිච තමන්ට වැඩිත් වැඩක් නැති දේවල් කරන්න හරි ලේසිී කියන. වැඩක් නැති දේවල් කරන්න දමරුද. හරිම ලේසිී වේදනාවක් දැනන්න ත්නෑ නිදි මත එන්න ත්න බඩගෙන දැනන්න ත්නෑ. අවවද වැස්සද පන්නද සීතල මේ මොකක්කාක් දැනන්නේ. එතවට අපිට නිවන් පිණස්ස හේතුවෙන? ධර්මමාර්ගයේ වැඩක් කරන්න ගියාව දැම්ම පැයම් මන්න තරන් අමාරුවෙන් ඉඳගෙනීන. ඇත්තද බොරුද හිරිවැටිලා ක කියයනවා කරිදදෙනවා. හැබැයි කීවේකදාගෙන පැයතුනේ චිත්‍රපටිය බලන්න ගියා. ඇනුමක්වත් යනවාද. අනේ දැන් ඉවරද පැතුන ගියාද කියලා හිටයි. මේක තම ඇත්ත තමන්ට යහපත පිණස හේතුවෙන දෙවල් කරන්න හරීම? බලන්න සාරිපුත්‍ර මරහතන් වහන්සගේ පිළිතුර ධර්ම මාර්ගයෑම හරීම දුස්කරයි කියනු එහෙන මේ ලෝකයේ අමාරුම දේවල් අතරේ වැඩියම් අමාරු දුස්කරම දුස්කරදේම කක්ද ධර්මානු ධර්ම ප්‍රතිපත්ති මාර්ගයේයෑම ඊනඟට මේ පරිප්‍රාජක අහනුුව ස්වාමීනෙ කවුරු හරිකෙනෙ ඥානාන්විතව ධර්මානුධර්ම ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කළෝතුන් එයාට මොකද වෙන්නේ. නොබෝකාලයකින් සතර මාර්ග පලක්ඥාන අවබෝධයෙන් අමාමහනිවන සාක්ෂාත් කරගන්නවා කියල වදා. ඒකට කාලයක් නෑ ඒකට දීර්ග කාලයක් ගතවෙනවා කියලා උන්වහසසි වදාළ. වදාළි නෑ. නචරෙ සංආවුසු නොබෝ කලකින්ගේ අරහත් වෙනවා මකක් කල ොද්ද. ධර්මානු ධර්ම ප්‍රතිපත්ති මාර්ගයගිය. එහෙනම් මේ ධර්මානු ධර්ම ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කරමින්. සෝවාන්නාදී මාර්ගපල ධර්මසාක් අවබෝධ කර ගන්ඩ, උපකාරක ධර්ම හතරක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතන මේ දේශනා කළේ නැවත මතක් කර ගණඩ සත්පුරු ස ආශරය සත්්ධර්මස්රවනය යෝනිසෝ මනසිිකාරය ධර්මානු ධර්ම ප්‍රතිපත්ති මාර්ගය. ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය. ඉතින් මෙන්න මේ කරුණු හතර සෝවාංවිෙන්ඩ මහෝපකාණවෙන ධර්ම සම්පදා හතරක් වසයෙන් තමයි දේශනාකොට පදාදී. දුර්ලව මිනිසත් බවක් ලබාගත්ත තුනරුවන් සරණගේ බෞද්ධ උපාසක උපාසිකාවන් බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට අපිත් කල්්‍යයාන මිත්‍රයන් හොයාගෙන ගිහිල්ලා. නිවැරදි ශ්‍රසත් ධර්මය නිතර ශ්‍රවණය කරමින්. ධර්මයක් ඥානය ධර්ම අවබෝධය ඇතිි කරගෙන. යෝනිසෝ මනසිකාරයෙන් ඒ උතුම් ධර්මානු ධර්ම ප්‍රතිපත්තිමාර්ග වැඩිවැඩියෙන් ගමන් කරන්ඩ හැම දෙනාම් අධිෂ්ඨාන කරගන්ඩ ඒ සඳහා අවස්්‍යය සියලෝම සක්තිය බලේ වාසනාව වැඩිවැඩියෙන් ඉදිරියටත් මතුමතුවටත් ලැබේවාකි අපි ආසිරුවාධි කරමින් ධර්මදේශනාව නිමාවට පත් කරනවා. බෞද්ධයා රූපවාහිනී නාලිකාබොස්සි මියුතුන් සද්ධර්මානු ශාසනාව පැවැත්වීම සඳහා ලක්වැසි ලෝවැස ජනතාවට ශ්‍රවණී කිරීම පිණිස ඉඩ ප්‍රස්ථාව සලසලා දෙමින් සෙදහැති දායකත්වයන් දරන්නේ පස්සන මාවත සිද්ධමුල්ලේ පදිංචි නාලිනිී සමරවික්‍රම මහක්මිය සර්‍ර හත්මය පත්මිණී සමරවික්‍රම මහත්මය ඇතුළෝ සැදහැතිදාක පිරිස. විශේසයෙන් රැස්කරගත් මේ ධර්ම ශ්‍රවනමය ධර්මදානමය මහත්බල මහානිසංසපුන්නේ්‍ය ලාභය වරස තුනක් සම්පූර්ණ වෙන දෝන මධදමාගේ මිසිලිංනෝනා ආදරණය මෑණියන් වහන්සේට වර්ස විසේකක් සම්පූර්ණ වෙන අප්පු හාමි සමරවික්‍රම පියාණන්ට අනුමෝදන් කරවීම පිණිසක් බලාපොරොත්තුවෙනවා. ඒවගේම තවත් අපෙන් පින් බලාපොරොත්තු වෙන. යම්තාක් ඥාතිමිත්‍රාදීන් ඇතුළු. ඒ සියලෝම දෙනාටමත් අනුමෝදන්රමු අනුමෝදන්මිත්වා මේ සිහිපත් කලාවුද සහිපත් නොකලාවුද අපෙන් පින් බලාපුොරොත්වයන සියලුම ඥාතීන් මේ උතුම්පුන්නේ සක්තිය තමන්ගෙ දෑතින් කරගත්ත පිනක්මෙන් දැකසාරු සිතින් අනුමුමුදංවෙත්වා සුකී සූපත්භාවයට පැමිණෙත්වා අමාමහනිවනින් සැනසෙත්වා ක පි. දෙවියන් සහියට සමස්ත ලෝකවාසීන්ටත් මේ මහේසාක්‍ය පින අමාමහ නිවන්සුව පිණිසම හේතුවාසනාවේ පියසේන මනසිංහ බෑණනුවන් මනෝජ් මනසිංහ පුතනුවන් රුවන්දේ දියණිය පසින්ද චෝටි දියනය ඇතුළු. සහභාගි වූ මේ මහත්න මහත්මී දූදරු හැම දෙෙන ආටනත් දේශකයාණන් වහන්සේටත් කොරෝණා වසංගතයට ගොදුරුව සිටින ලක්වැසි ලෝ වැස සියලු ජනතාවටත් නිදුක් නිරෝගී භාවේ දීර්ඝාවි සම්පත්තිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා මෛත්‍රී කරනවා ප්‍රාර්ථනා සිතුම් පැතුම් ඒ කාන්තේම ඉෂ්ට සිද්ධ වේවා මේ උදාර ධර්ම දේශනාමයේ ධර්මශ්‍රවනමේ ධර්මදානමේ මහා කුසලානි සංසේ ධර්මය. උබාාව හැම දෙනාටම තවතවත් මේ ලොවතුරා බුදුසසුනේ සත්පුරුස ආශරයේ සද්ධරමස්ශ්‍රවනය යෝනිසෝ මනසිකාරයේ ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය. මේ සෝතාවපත්ති අංග වැඩි වැඩියෙන් දියුණු පවනු කරගෙන සීලයත් සමාධ්‍යත් ප්‍රඥාවත් ත්‍රේසිික්ෂ ධරම මෙනවිං දියුණු කරමින් නිවන්මාර්ගියයාගණ්ඩ, සක්තියේ බලයේ වාසනාවේ කාන්තයෙන් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනු. හැම දෙනාගේම සිතුම් පැතුම් යහපත් බලාපොරොත්තු සංකල්පන ෂ්ට සිද්ධවේවා. ර කියන ැකහි රක්ෂා ව්‍යාපාන වවෙළහිළදාාම් මේ කුඩා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවාදී සියල්ල සස්රීක වේවා දියුණු තියුණු බවට පත්හවා වඩා වර්ධනය වේවා එමගින් සෞභාග සම්පන්න සහන සීලී නිවුණු සැනසුනු සිල්වාත් ගුණවත් නැන පින්වත් බෝසජජීවිත ගටකරමින් නිවන්මගේ ධර්මානු ධර්ම ප්‍රතිපත්ති මාර්ගයේ ජීවිතා කාන්තයේ දක්වවාම ගමන් කරන්ඩ හෑම දෙනාටම වාසන උදාවේවාකිලපි ආසිරුවාදි කරනවා. මේ ජීවිත වාසනාවන්ත වේවා, පර්ලෝක ජීවිත වාසනාවන්ත වේවා නරකාදී සතරාපාදුක අති දේවා. සාවිිපාසාදය දුකකටපත් නොවේවා අංග විකල මන්ද බුද්ධික අභව්‍ය අවාසනාවන්ත ජීවිතවලින් තුරවෝ, සීලවන්ත ගුණවන්ත පුුණ්‍යවන්ත දෙවිමිනි සුගර සැප ලබමින් පාර්මෙහි පුරාගෙන ඉතායික් මං භවයකදීම. මේ සෝතාපත්ති අංග දියුණුකරගැනීම තුළින් අපිට සෝවාන් සකදාගාමියනාගාමි අරිහත්. සතර මාර්ග පලඥානාව බෝධයෙන් සියලු බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සනසී වැඩ වදාල අජරාමර සංඛ්‍යහාතක්දර අමාමහ සැස පිණිසම හේතු වාසනා වේවා කියල නිවන්සුවය ප්‍රාර්ථනා කරගන්ඩ. ചබම්මట දේවා නාගමहिද್ಧಿక pഞන්थ අුമෝതಿತವ ಚిරరਖන්ತು සබුද්ධ സසන ಚిරరখන්ತು సම්බද්ධ දೇසන ಚిරరখන්ತು සබුද್ධ සාവখం ಚిරరখන්ತು මಪරత සා සාෝ සාෝ එමධර්ම දේශනාව සිදු කළ කුසල බලෙන් කොරුණෑගල මාස්පුත ඓතිහාසික නාදගනයේ ආරණ සේනාසනවාසේ, ත්‍රිපිටකාචාර්ය සද්ධර්ම විශාර්ද පූච්චපාද හුලවගම අගවංශ ගෞරවනිය ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනය බෝධියකින් උතුම් වූ චතුරාරි සතධර්මමාවබෝධවේ. මහන් වින් සැසෙන්නට හැකිය වල බේවායි අපි සාධනනාදදිී ප්‍රාර්ථනා කරසිටිම? සාධෝ සාධෝ සාධෝ